සුබ දවසක් වේවා අපි අද කතා බහ කරන්නට යන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව මේ විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ අපිට අහන්න දකින්න ලැබෙන විවිධ ප්‍රශ්න වලට විසඳුමක් තිබෙනවා මේ සමාජය තුළම ඒක ගැනයි අපි අද කතා කරන්නට යන්නේ අපි ඒ ගැන කතා කරන්න අද විශේෂයෙන්ම අපේ මැදිරියට ආරාධනා කරන පෙරදිනය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය වගේ මනෝ උපදේශක වගේ ධර්ම ශක්ති පදින මේ සභාපති වෛද්‍ය රත්නසිරි බණ්ඩාරමතුම අපි ආයුබෝවන් කියලා පිළිගන්න ආයුබෝවන් වෛද්‍යතුමනි දැන් මා දැන් මේ බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක කොහොමද මේ බුදුදහම සම්බන්ධ කරගෙන ඔබතුමා ප්‍රතිකාර කරන්න හදන්නේ ඒ සම්බන්ධව සාකච්ඡාව පිළිබඳ අපිට අවස්ථාවක් දීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි දැන් මේ අවුරුදු 6ක් තිස්සේ මහබලැති සතිපිළිවෙත කියලා වැඩසටහනක් සමාජගත කරන්න උත්සාහ කරගෙන තියෙනවා. අපි කියලා කිව්වට මේක මහා නායක ස්වාමින් වහන්සේලා, ඒතර භික්ෂුන් වහන්සේලා මූලික වශයෙන් RCF කමන එකතු වෙලා සම්බන්ධ වෙලා, ගිහි විද්වතුන් විශ්වවිද්‍යාලේ මහාචාර්යවරුන් එකතු වෙලා වසර 6ක් පුළුල්ලේ සමීක්ෂණ කළා. ඒ එකතු කරගත්ත දේවල් ප්‍රජා යහපත උදෙසා ඉදිරිපත් කිරීම තමයි ඇත්තටම මේ මහබලැති සතිපිළිවෙත කියලා කියන්නේ. ඉතින් මහපැලති සතිපිළිවෙතේ ආකාර හතරක් තියෙන මූලික වශයෙන් ප්‍රජා අනුගත කරන්න. එදී ප්‍රධාන දේ තමයි අපි කියන්නේ ඒ ආකාර හතරක සිහිය ප්‍රජාවගේ සෞඛ්‍ය සඳහා නගා සිටවන්න. එදී ආකාර හතරේ සිහිය තමයි අපි කියන්නේ සප්පාය සම්පජන්න, ගෝචර සම්පජන්න, අමෝහ සම්පජන්න, සාර්ථක සම්පජන්න කියලා මනානුවණින් දන්නා සිටින ආකාර හතරක් කියලා දෙනවා. දැන් මේ කියලා දෙන්න හේතුව තමයි අපේ රටේ අවුරුද්දකට මේ අවුරුද්දේ ඉන්න 18000 ඊළඟ අවුරුද්දේ මිය යනවා මයි අනතුරු වලින් සියලු අනතුරු ඊට පස්සේ මේ අවුරුද්දේ ඉන්න 88000 ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම රෝහල් ගත වෙනවා සති දෙකකට වඩා ඒකෙන් සමහරු සදාකාලික ආබාධිත වෙනවා 2040 වෙනකොට 100ක් ගත්තොත් 25කට අංග විකලතා ඇති වෙනවා කියලා තමයි මේ ලංකාවේ ඉස්සරහට ફોකස් කරලා තියෙන්නේ මේ අනතුරු වල තියෙන බියකරු භාවය ඉතින් මේක වළක්වා ගන්න තමයි මේ සති සම්පජන්න කියන භාවනාව නැත්තම් ආකාර හතරක සිහිය අපි එකට කියනවා extended mindfulness කියලා. දැන් අපි දන්නවා mindfulness නැත්තම් සති භාවනා කියලා පාසලවල අනුගමනය කරලා තියෙන. ඒ ක්‍රමයෙන් හිතගෙන යම් ආකාරයක අවයනස් එකක් දැනගැනීමක් ඇති කරලා දෙනවා. ඉතින් මේ වැඩසටහනේදී විශේෂයෙන් හිතගෙනත් මේ දේ කරනවා ඊට අමතරව සමාජයේ අනතුරු වළක්වන්න මේක බහුලව භාවිතා කරන්න පුළුවන් එකක් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. මේක අවුරුදු 10ක් පමණ අපි ප්‍රායෝගික ග්‍රාමීය මට්ටමේ පන්සල් මට්ටමේ ආයතන මට්ටමේ ඉදිරිපත් කළ අනතුරු වළක්වාලීම සම්බන්ධව හැකියාවක් තියෙනවා කියලා ඔප්පු කරගත්ත එක. ඒ නිසා තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. එදී වුණ උදාහරණයක් වශයෙන් පාර පයින්නකොට වැදගත්කම ගැන කියන්නේ මොකද්ද? පාර එහා පැත්තට යනකොට පණ තියෙනවා. එතකොට වෙනතනකට ගියත් රේල් පාරේ හරි කොහේ හරි ගියත් ජීවිතය අංකයක කියලා තමයි මේක අපි සිහිය තියාගන්න කියන්නේ ජීවිතය ගැන. තමන්ගේ ජීවිතය අනිත් අයගේ ජීවිතය තරියදුරු මහතුරු වෙනවා ලක්ෂ 20ක් ඒගොල්ලෝ හැමදාම මේ ආකාර හතර සිහිය උදේහව පුළුවන් තියාගන්නට ඕනේ. අනිත් අයත් එහෙමයි. ඒකට අනුතුරු වලක් ගන්න පුළුවන්. ඒක මේ සිහිය වැඩි කිරීම තමයි අපි මෙහිදී කරන්නේ. ඊට පස්සේ ගැලපෙන ආකාර සිහිය කියන්නේ හස්ත සංඥා භාවිතා කරන පාරකට වේගෙන් එනවනම් පයින් නැහැ කියන්නේ. ඒකට ඒ ගැලපෙන දේවල් සිහියෙන් ඉන්නතු. තවත් ඉතින් එක එක කාර්යයන් වලදී ගැලපෙන දේවල් තියෙනවා. ගහට රැංගුවොත් ගැලපෙන දේවල්, වතුරට යනකොට ගැලපෙන දේවල්, ගැලපෙන ආකාරයේ ආරක්ෂිත සිහියක් තියෙන්නට ඕනේ. තුන්වෙනි එක තමයි අපි ආරක්ෂිත හැඟීමෙන් ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට දුරකථනය කනේ තියාගෙන එහෙම නැත්නම් වෙන හැඟීම් වල තමයි අපේ ප්‍රජාව පාර හරහා පයින්නේ අනුතුරු තැන් වලට යන්නේ. දැන් ළඟදී. ඊට පස්සේ මුලමෙද ආකාර හතරක සිහිය තමයි හතරවෙනි සිහි ආකාරය. ඒ කියන්නේ පාර මැද, පාරේ මුල, පාරේ අග. වැඩක් කරනකොට මුල, මැද, අග හැම එකෙම සාර්ථක බව ගැන සිහිය. දැන් විදුරෙක් යනවා නම් මුල, මැද ඉදිරියට ලඟ වෙනකොටත් ඔන්න සිහිය ගමනාන්තයේ දක්වත් ඒ සිහිය කියන එකයි එන්නට උනේ. ඒ සඳහා තවත් මේක දැනුවත් කරන ආකාරය තියෙනවා. ඉතින් මේ ක්‍රමය මාසයක් එක දිගට භාවිත කරන්න කියලා කියනවා අපි. ඒක පටන් ගත්තේ වෙසක් පොයේ දවසේ ඉඳන් පොසොන් පොය දක්වා මේ මාසයක් භාවිත කරන්න කියලා කියයි. මාසයක් භාවිත කරන්න කියන්නේ මේක දවසට කීප වාරක් එහෙම සිහියෙන් ඉඳලා මාසයක් පුරුදු වුනහම මේකේ මෘදු කාංගයක් විදිහට බ්‍රේන් එකේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් මෘදු කුසලතාවයක් ඇති වෙනවා. ඒ මෘදු කුසලතාවයේ තුලින් එයාගේ ජීවිතයේ ඊළඟ අවුරුද්ද වෙනකම් මාස 11ක ආරක්ෂාවක් ඇති වෙනවා. ඒ සඳහා තමයි අපි මේ කරන්නේ. ඔයගොල්ලන් තේරෙනවා මේ කොච්චර වටිනා දෙයක්ද. ඒතර මේ මාසයේ ඇතුළත අනතුරු වලින් ලංකාවේ 18000ක් මනෝ අඩුගාන 3000ක් මරණ බේරෙන්නට ඕනි. ඒතර 30000ක පමණ රෝහලට ඇවිල්ලා නැති වෙන්න ඕනි. ඒක තමයි අපි බලන්නේ. හින්දා මේකේ වගකීමෙන් බේරෙන්න බෑ. හැමෝම අපේ භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ අනිත් හැම නායක කෙනෙක්ම ඊට පස්සේ අපි නායකවරු ඉන්න ප්‍රාදේශීය හැම
බෞද්ධ සංගමයක නායකයෝ ඒගොල්ලෝ කොහොම එකතුලා මේක මොනිටර් කරන්න ඕනේ ආයතන ප්‍රධානි. මොකද ඔයගොල්ලන්ගේ පවුල්වල ජීවිත තමයි මේ 3000 බේර ගන්න පුළුවන් වෙන්නේ මාසෙ. ඉතින් මේක හරියට කරනවා නම් 30000ක ඔහලට එන්නේ ඊට පස්සේ 3000ක මරණ බේරන්න පුළුවන් මේක. කතා කරගෙන ආව අර ආකාර හතරක සිහිය. ඉතින් ඒක තමයි අපි extended mindfulness කියන්නේ. නැත්නම් මහා බලති සති පිළිවෙත කියන්නේ මේක මහා මේකේ තියෙන බලයෙන් අනුතුරු වලක 18000ක් බේර ගන්න පුළුවන් නේද? ඒක ලොකු දෙයක් නේ. ඉතින් ඒක මහා බලයක්. ඒ නිසා තමයි අපි ඉතින් මහා බල තියෙන සිහිපා වැඩසටහන කියලා මේක නම් කරා. ඒත් මේකේ තියෙන තවත් වැදගත් වැඩක් තමයි වැදගත් ප්‍රතිපදාවක් තමයි හත්වරක් පිරුවන් වන්දනා. ඉතින් මේ වන්දනාවේ ආකාර හත්වරක් දවසට වන්දනා කරන්නට ඕනේ. ඉතින් මේක අපි උපුටා ගන්නෙ අපි විදර්ශනා භාවනා අපි ආරණ්‍යවල කරනකොට. එතකොට ආරණ්‍යවල මේ විදර්ශනා භාවනා කරන පන්සල් වල කරනකොට අපි පාන්දර 4 ඉඳන් රෑ 10 වෙනකන් හත්වරක් පිරුවන් වන්දනා කරනවා. ඉතින් මේ වන්දනාව ටිකක් දීර්ඝ වන්දනාවක්. නමුත් ඒක ගිහි සමාජයට භාවිතා කරනකොට එදිනෙදා භාවිතා කරනකොට අපි ඒක ඉතා විනාඩි 2කමාරේ ව 5කටත් 3කමාරේ ව 2කටත් සීමා කරනවා. එතකොට මේක අපි ඇප් එකක් විදිහට දැන් හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඔයගලන් දුර හදනට ගිහිල්ලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා සප්ත තිරුවන් වන්දනාව කියලා සිංහලෙන් ටයිප් කරලා මේක භාගත කරන්න පුළුවන්. ඉතින් භාගත කළා ඔයගලන්ට පුළුවන් මේක ඔයගලගේ දුර හදනේ ඒ වෙලාවට ඒක ඕන් වෙනවා. ඊට පස්සේ ඔයගලන් ශ්‍රවණය කරන්නට පුළුවන්. වන්දනා කරන ආකාරයත් ඒ හරහා තියෙන YouTube එකක් තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ සප්ත තිරුවන් වන්දනාව මම අපේ අරුණ පත්තරේ විශේෂ ප්‍රකාශයක් විදිහට මේ ඉදිරියේදී එනවා. ඊට පස්සේ අපි හැම වෙසක්කකට පෙරතම මේ පත්තරෙන් ඕගලන්ට මේක ගෙදරට ලබා දෙනවා. ඉතින් අරුණ පත්තරේ ඒ ලබාගෙන ඕගලන්ට පුළුවන් මේක ගැන හොඳට ස්ටඩි කරලා ඒක ගෙදර බිත්තිය ගහගෙන ළමයි ළඟ කියලා මේක වන්දනා කරන්න. ඉතින් මේදී තියෙන වටිනාකම තමයි මෙයාත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මේ වෛද්‍ය විද්‍යානුකූල ස්නායු විද්‍යානුකූල වැඩසටහන. ඒනිකම වැඩසටහනක් නෙවෙයි. ඉතින් මේදී අපි භාවිතා කරන ක්‍රමය තමයි මේකේ වන්දනාවක තියෙනවා ඝණ්ඨාර නාද තුනක්. පටන් ගන්නකොට අවසානයේ ඝණ්ඨාර නාද තුනක් තියෙනවා. ඒකට මේ පළවෙනි තුනේ හා අවසාන තුනේ අරමුණ තමයි අපේ රයිට් කෝටෙක්ස් එකේ තියලා මොලේ. ඒ රයිට් කෝටෙක්ස් එක ඕන් කරන් පස්සේ තමයි අපිට රිලැක්සේෂන් නැත්නම් ඇඟේ අර ස්ට්‍රෙස් එක පීඩාව අඩු වෙන්නේ. ඒ සඳහා තමයි මේ නාද තුන දෙන්නේ. ඒකට වෙන අවධානයකින් ඉඳන් මෙතෙන්ට ගන්නකොටත් ඒක අපිට උදව් වෙනවා. ඒකට එහෙම අවධානය අරගත්තට පස්සේ ඉතුරු ඔක්කොම අපි පංඛණ්ඩිකාව උද්දීපනය කරන දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොග්නිටිව් ඒරියා එක වර්ධනය කරන එකක් තමයි තියෙන්නේ. එහෙදි අපි බුදුන් දහම් සඟුම් වන්දනාව කියලා අපි වන්දනා කරලා ඊට පස්සේ අපි තියෙනවා බල ධර්ම හතක්, ගුණ ධර්ම දෙකක්. බල ධර්ම කිව්වම මොකද දන්නවා? පංච බල, ඒ දිසිහිය, ඊට පස්සේ වීරිය, ඊට පස්සේ සතිය සිහිය, ඊට පස්සේ සීලය මේ වගේ හතක් තියෙනවා අපි. හතේ පහක් බල ධර්ම, ගුණ ධර්ම දෙකකුත් තියෙනවා. ඒකට වන්දනා හතක් කියවර මේකේ එහෙක මේ වගේ ගුණ එක ගුණ ධර්ම තියෙනවා බල ධර්ම තියෙනවා. ඊට පස්සේ ඒක අවසන් වෙලා සූත්‍ර පිටකේ පළවෙනි ගාථාවක් තියෙනවා හැම එකෙම. ගොඩක් නෑ වෙන වෙන දෙකමාරක් හිටි කාලයන්නේ. ඒක ගාථාවක් තියෙනවා. ඒක තේරුමත් අර ඕගොල්ලන්ගේ ඇප් එකේ තියෙනවා. ඊට පස්සේ මේ ගැනත් ඕගොල්ලෝ සිහි කරන්න තේරුම් දැනගෙන. ඒකට ගාථා විතර නෙමෙයි තේරුම් දැනගත අපි මේ සැහැල්ලු භාවයෙන් ඉන්නවා, ක්‍රියාශීලීව ඉන්නවා. හිතේ මේ මලකන් නැතුව මේ කාලේ වැඩ ගන්නවා. එහෙම තමයි ගාථාවල තේරුම. ඉතින් මේවා නිතර නිතර ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ දරුව හැමදාම භාවිත කරනවා. මේක අපේ කොග්නිටිව් ඒරියා එක නැත්නම් අවබෝධාත්මක ප්‍රදේශයේ ශක්තිමත් වෙනවා. නැත්නම් ඒක නැවත සිහිපත් කරලා දෙනවා. ඊට පස්සේ මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ගාථා දෙකක් තියෙනවා ආරක්ෂිත ගාථා. ඉතින් මේ ආරක්ෂිත ගාථා උදේ 5:19 ඉඳලා හවස 3:26ට තියෙනවා. ඒකෙදි ඕගොල්ලන් ඒක ප්‍රවණය කරනකොට ඒක තියෙන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් ඉඳගෙන අනුතුරු වලක් කරනවා කියන එක. ඉතින් ආයි නැවතත් අපි මේ සිහිය ස්මරණය කරන්න තමයි වදාන්නේ. ඒකෙන් අපි අර දේහවා සිහි කළා අනුතුරු වලක් කරන එක ඕගොල්ලෝ මම මේ අනුතුරු වලක් කරනවා කියන අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි මේක අන්තිමට අපි නැවත වතාවක් අර තෙරුවන් වන්දනාවක් වෙනවා. උතුම් පරිවාර පරවාරයේ වන්දනා කරනවා. ඊට පස්සේ ධර්ම රක්තේ බුද්ධ රත්නේ දිවිහිමියෙන් තෙරුවන් සරණ ජීවිත පරියන්තන් සරණං ගච්ඡාමි කියනවනේ. ඒක සිංහලෙන් ඒක නම් කළා තියෙනවා. ඉතින් මේ එහෙකට යන විනාඩි 2කමාරයි අපි දන්නවා දැන් ඔයගොල්ලෝ ෆෝන් එක කනේ තියාගෙන කොච්චර ඉන්නවද, කොච්චර ඔයගොල්ලන්ගේ ළමයි ෆෝන් එක ඔබ ඔබා බලනවා, ඇය ගණන් බලනවානේ, වැඩ කරන්නේත් නැහැ. ඒතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? බ්‍රේන් එකේ තියෙනවා මේ නිතර නිතර ෆෝන් එකක් භාවිතා කරපුවම ඒක මොළයේ ශාකණයක් ඇති වෙනවා. අර බ්‍රේන් එකේ ස්ප්‍රවුට් වෙනවා.
අර ඉස්සලා කිව්වා වගේ ස්නායු ශාකන වෙලා එයාට ඒක බලපෑමක් ඇති කරනවා ඒගොල්ලන්ගේ ඉදින්දා වැඩ කටයුතු වලට. ඉතින් ගොඩක් ළමයි මේ ෆෝන් එක භාවිතය නිසා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කරගන්න බැරි වුණා දෙමව්පිය කියන දේ අහන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට බැරි කමක් ඇති වෙලා තියෙනවා මේ අමුතුවෙන් මේ ෆෝන් එක නැත්තම් ඒ දුරකථනයේ අබ්බැහි වීම නිසා. ඉතින් ඒ සඳහා මොකද කරන්න ඕනේ? දැන් අපි මේ කියන එක ඕගොල්ලන්ගේ දරුවන්ට පුරුදු කරපුවාම ඒක හත්පාරක් බ්‍රේන් එකේ වැඩ කරනකොට ඒකෙන් නිකන් අර ගේම් එකක් නෙවෙයි. වීරියෙන් ඉඳි මේ සිහියෙන් ඉඳි වැඩ කරමි. ඒ වගේ හරි ලස්සන ටිකක් නැතිේ. ඒක ළමයාට පුරුදු කරාට පස්සේ ඒක බ්‍රේන් එකේ හත්පාරක් ඒක නාද වෙනකොට දින 28ක් යනකොට මොකද වෙන්නේ? ඒක බ්‍රේන් එක අර සයිලස් ස්ප්‍රවුට් වෙනවා කියලා ශාකනය වෙලා ඊට පස්සේ රිසොප්ටෝ වැඩි වෙලා ඊට පස්සේ ඒක ස්නායු ශාකනයක් වෙලා දවස් 28ක් යනකොට ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එකක් බවට මුදු කුසලතාවයක් බවට පත් වෙනවා. ඒකෙන් එයාට අර ජීවිත කාලේ ලොකු ආරක්ෂාවක් වෙනවා. ඒතර මේ ආරක්ෂාවේ තියෙන වටිනාකම තමයි අපි දන්නවා සමහර වැරදි පුරුදු කියන එක දුරකතන වල පුරුදු වෙලා එක්ක වෙන ආකාර පුරුදුලා මත් වලට පුරුදු වෙලා එක පුරුදු වෙන්න යනවා. අම්මලාට බයයි දැන් කොහොමද මේ අබේර ගන්න කියලා. ඉතින් හැමෝටම බයක් තියෙනවානේ පෙම්වතාට පෙම්වතිය ගැන පෙම්වතාට පෙම්වතා ගැන ඒ ගොඩාක් අර මේ බයයි ඉන්නේ. ඒතර මේ වැරදි පැත්තට යන්නේ වළක්වන්න මේක දිගට පුරුදු කරපුවාම මොකද වෙන්නේ? අර ඒ පුරුදු කරපු ස්නායු ශාකන වලින් ලෝකේ හොයාගෙන තියෙනවා කිමිකල් ගලලා අර අසුබ පුරුද්දක් කියලා කියන්නේ ස්නායු ශාකනය. ඒ ගස් වගේ හැදිලා ඇතුළේ තියෙන්නේ. එව්වා ටික මොකද වෙන්නේ? අර කිමිකල් වලින් ඔටෝ රිසෙක්ෂන් කරනවා කපලා අයින් කරනවා. ඒතර කපලා අයින් කරන් පස්සේ අර වැරදි පුරුදු වෙන්නේ නැහැ. ඒතකොට මේ හොඳ ස්කිල් ටික තමයි යාට එන්නේ. මේ දිගට දිගට මේක පුරුදු කරන්න කියන්නේ ඔන්න ඔය සිද්ධාන්තයේ අනුවයි. ඉතින් ඒක මතක තියාගන්න අර පරිගණකයට නම් එකක් දාපු ගමන් මෙමරි රැඳෙනවානේ. හැබැයි මොලේට එහෙම නැහැ. ඒක ශාකනයක් වෙන්න කාලයක් යනවා. ඉතින් පුරුද්දක් ඇති කරගත්තාම ඒක හරි වටිනා වෙනවා. ඉතින් ඕක තමයි අපි සප්ත තිරුවන් වන්දනාව කියලා කියන්නේ. ඒක අපි පිරිසුදු තැනක පිරිසුදු වෙලා මේක අපි වන්දනා කරනකොට පසඟ පිහිටවලා වන්දනා කරන්නේ. ඒකට හිටගෙන වන්දනා කළා ඉඳගෙන පසඟ පිහිටවලා වන්දනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පසඟ පිහිටවලා වන්දනා කරන්නේ ඇයි කියලා. දන්නවද? දන්නේ මේකෙදි වෙන්නේ අපි අපේ ස්ථාන පහක් පොළවේ ස්පර්ශ වෙනවා. ඉතින් ස්පර්ශ වීමෙදි වෙන්නේ පොළවේ තියෙන ඍණ ආරෝපණ. ඇඟේ තියෙන ධන ආරෝපණ. ඒක ඍණ ආරෝපණ ඇඟ පුරා නැ වෙනකොට මුළු ශරීරෙම ස්ට්‍රෙස් එක පීඩාව අඩු වෙනවා. පිළිකාදිය වැඩි කොලෙස්ටරෝල් අඩු වෙනවා. මානසික කලබලය අඩු වෙනවා. ඒකේ වන්දනා කරන්න ඔළුව නැමුවාන් පස්සේ මේ සයිනස් වල ඩ්‍රේන් වෙලා තියෙන එවුව එළියට යනවා. ඒස උඩට යනවා. මේ සයිනස් එක ඇතුලේ මේ නහය ඇතුලේ තියෙන ටර්බිනේට් කියලා පහ තුනක් තියෙන තට්ටු තුනක්. ඒව පිම්බීම් හැකිලීම් වෙනකොට අර ඇතුලේ තියෙන එව අනවශ්‍යව ගලාගෙන එනවා. ඒක සයිනස් වලින් විස එළියට යන එකක් වැඩි වෙනවා. විස කියන්නේ මේ සයිනස් වල තියෙන නයිට්‍රෝ ඔක්සයිඩ් එක ගොඩක් කොට අපේ ඉස්සරහ හැදෙනවා. ඒක අඩු කරන්නත් මේ ක්‍රමය උපකාර වෙනවා. ඊටමතර මේ නැමිලා දිගහැරෙන එක අපේ ව්‍යායාමයක්. ඒතකොට දිනකට අපි හතරක් කරනකොට මේක අපි 4 5 35 35 වතාවක් එහෙම නැමිලා දිගහැරේ. ඒතකොට මේ කොන්ද කියන එක අපේ මොළයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විශාල ස්නායු ජාලයක්. එතන මේ අත් කකුල් වල මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? බ්‍රේන් එකේ ස්ටිමුලේෂන් වැඩි වෙනවා. එනවා කොන්දේ දෝෂ අඩු වෙනවා. කොන්ද දිරණ එක අඩු වෙනවා. ඊට පස්සේ කකුල් වලින් නැමිලා පසක පිහිටලා වඳිනකොට මේ ඇලයින්මන්ට්ස් කියලා දෙනවා. මේ වල මේ වැරදි විදිහට එන එක නතර වෙලා අර හන්දි රුදා අඩු වෙනවා. ඉතින් ඉස්සර ක්‍රියාම ක්‍රියාත්තර හන්දි රුදා තිබ්බේ නැත්නම් ඒගොල්ලෝ අර විදිහට මේ නමල වැඳපු නිසායි. ඉතින් ඔබ යෝගවලත් කරනවා. නමුත් මේක ඔටෝ අපි දන්නේ නැතුව මේ වන්දනාවත් එක කරනවා. ඉතින් ඔයගලන්ට වැටහෙනවා දැන් මේක මොළයට අවශ්‍යයි, ශරීරයට අවශ්‍යයි, සෞඛ්‍යයට අවශ්‍යයි. ඉතින් මේක අර විතර වන්දනා කරන නැමෙන දිගැරෙනකොට අර බඩ පිරෙන කණ එක අඩු වෙනවා අපි. මොකද ඒක බඩටත් එක්සයිස් එකක් වෙනවා. උදරේ බඩේට පුම්බන්නේ නැහැ වඳින්න තියෙන නිසා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් ජපානයේ අයගේ ආහාර පාන නිසා ඒගොල්ල බඩවල් එලීට ඇවිල්ලා නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට සෙන්ට්‍රල් ඔබේසිටි අඩුයි, පිළිකාදිය වැඩි, කොලෙස්ටරෝල් අංශ භාගය අඩුයි. ඒක අපිටත් ලබා ගන්න පුළුවන්, අපිටත් කරන්න පුළුවන්. ඒක තමයි මේක ඔන්න වැදගත්කමේ සප්ත තෙරුවන් වන්දනාව කියන එකේ මහබලති කියලා දෙක නම් කරන්න හේතුව එකින් ලොකු අර හිත මනස මොලේ ශාරීරික ඔක්කොටම ලොකු ප්‍රතිකාරයකුත් වෙනවා මේ සමග. වෛද්‍යතුමනි මොකද්ද මේ අලුත් සංවිධානය? ආහාර ගැන වටිනාම දේ තමයි අපි කියන ආහාර. දැන් අපි ඔය ඔබතුමාලා ඔය හැමෝම මේ සයික සයිලේක පොඩි කාලේ හිටිය අම්මයි කුසේ ඒක සයිලේ ඉඳන් මේ බහු සයිලේක වල මෙච්චර උස යන්නේ මෙච්චර බර වෙන්න හේතුනේ මොනවද? ආහාර. ඒකට ආහාර අපිට ලැබී තියෙන දා මේ ශරීරෙ මෙච්චර උස ගිහිලා මේ වගේ අපි ඉන්නේ. ඒකට මේ ආහාරට අපි එහෙනම් මොකද කරන්න ඕනේ? අපිට එන ආහාර සරණ වෙලා තියෙනවා. අපි මේ ඇඟ සාල වෙන්නේ අපි යන්නේ ඉන්නේ හැමදේට. ඒ නිසා අපිට ආහාර වලට ගරු කරන්නට ඕනේ. අපි අපිට උදව් කරන අයට ගරු කරනවානේ. ඒ වගේ ආහාර වලට ගරු කරන්න කියන එක අපි මෙහිදී විශේෂයෙන් මතක් කරනවා. අපි දන්නවා සමහර ආගම් වල අය ආහාර ගන්න ඉස්සර ආහාර හදපු අයට ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් මෙහිදී අපි හදන දෙනා සහ හදපු දෙනාට සමග අපි මෙහිදී විශේෂයෙන් ආහාර ගන්න සිහිය පිළිබඳ කාරණා පහක් සිහි කරන්නට ඕනේ කියන එක මේකේ තියෙනවා. අපි දන්නවා අපේ භික්ෂුන් වහන්සේලා ඒ වගේම සිල් ගන්න යනකොට භාවනා කරන් යනකොට ආහාර ගන්න පෙර ගාථාවක් කියනවා. ඉතින් මේ ගාථාවේ තේරුම බොහෝ අය දන්නේ නැහැ.
දැනගත්තත් එක්ක ප්‍රායෝගික ජීවිතේට ඇප්ලයි කරන්න කොහොමද කියන එක 70% 80%ක් දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේක සිංහලෙන් පෙන්නලා දෙන්නේ. ඒකද විශේෂයෙන් වැදගත්කම ගැන විශේෂ කියලා කියන්නේ ඒ වගේම ආහාර ගන්න ජීවිත පැවැත්මට සෞඛ්‍ය පෝෂණ ආහාරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ අංකයක දෙවෙනි එක තමයි මේ ආහාර ගන්නෙම ලෙඩ වැඩි වෙන්න ගන්නෑ. මගේ තියෙන ලෙඩක් තියෙනවා නම් වැඩියෙන් සීනි වැඩියෙන් පීටි වැඩි කිව්වා කොලෙස්ටරෝල් වැඩි ඒක ගන්න යන්නේ නැහැ වැඩි. ඒක දෙවෙනි සීහිය. ඊළඟට තමයි අලුතෙන් ලෙඩ එකතු වෙන්න ගන්නෑ. දැන් ගොඩාක් අය අයිස්ක්‍රීම් කනවා වෙන කේක් කපුඩා කන්න පටන් ගන්නවානේ අර කිව්වා වගේ දෙතුන් පාර කනවානේ. ඒකෝ මේ සීහිය ඊළඟ එක තමයි අර පුරුදු කරාට පස්සේ මං අනවශ්‍ය විදිහට මේ ලෙඩ වැඩි අලුතෙන් ලෙඩ එකතු වෙන්න ගන්නේ නැහැ කියන එක තේරුම්. දැන් පොඩි ළමයෙක් උනන් දන්න ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් මේ වොනොටරා ගත්තොත්. ඔය බීම වර්ග සීනි වර්ග වොනොටරා ගත්තොත් ප්‍රශ්නේ නැහැ. එනිසා මොකද කරන්නේ අලුතෙන් ලෙඩ එකතු වෙන්න ගන්න නැහැ කියන සිහිය කියලා තමයි මේ ආහාර ගන්න කියන්නේ. ඊළඟ වැදගත් කාරණේ තමයි කැලරි ප්‍රමාණය දැනගෙන කන්නේ. ඒ කියන්නේ කැලරි කියන්නේ අපි දන්නවා ඕනෝටර් තෙල් ගාවොත් පිටි ගාවොත් වඩා මේ කැලරි තැම්පත් වෙලා ඇඟවල් වටේටම තෙල් තැම්පත් වෙනවා. එල්ලි එල්ලි යන්න වෙනවා. ඒක කිලෝ 20ක් විතර සමහර තෙල් අරගෙන යනවා ජීවිත කාලේ. ඉතින් එහෙම යන්න ඕනේ නැහැ. මෙගියොත් එහෙම තෙල් එකතු වෙන්න අපේ පිළිකා, දියවැඩියා, කොලෙස්ටරෝල්, අංශභාග, අන්දිරුදා තව තව ගොඩාක් දේවල් එනවා. ඊට පස්සේ ඒවට ප්‍රතිකාර ගන්න මුළු ජීවිත කාලෙම ගෙවන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ධනෙ වැයෙනවා. ඉතින් මේ වෙනකොට 135ක් අපේ රටේ දියවැඩියා රෝගීන් ඉන්නවා. තවත් 50 දක්වා දික් වෙන්න යනවා කියලා කියනවා. ආසියාවේ වැඩිම රට කියලා කියනවා. ඉතින් මේ සියල්ල අපිට බේර ගන්න පුළුවන් මේ ආහාර පාලනය තුලින්. ඉතින් ජපානයේ එහෙම කරා. ජපානයේ අවුරුදු 65න් මිය ගියා. දීර්ඝායුෂ එච්චරයි තිබ්බේ පරමායුෂ. දැන් 106 දක්වා දික් වෙලා තිනවා. ඉන්න අයගෙත් ඇඟ සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ඒකයි අපි කියන්නේ වයසට යනකොටත් ඕගොල්ලන්ගේ ජීවිත සෞඛ්‍ය සම්පන්න වෙන්න තමයි මේ ආහාර පිළිබඳ සිහිය ඇති කරන්නේ. ठीक है मसया अनुगमने की अभी दाने दवास देखें खाने पुटने इन वेला आहार पालने के लिए हरियाणे देखा मसया मेक दिग्गर करानी आई अभी उखो मेकून मुखद अपने अन्य उखो मेक अपने करान पूरा युद्ध दिखे उखो मेन उखो मेन वगे कत्ती एम अभी अभी भावना करना उखो मेक एक विधि अनी दंगलाने वे मूल रटाक मेक विधि करना අවුරුද්දට අපි ඔක්කොම එක විලාට ක්‍රීපත් කරනවා එක විලා රජින්නපත් කරනවානේ ඒ වගේම මුළු කොම එක දිගට රායට කන්න නැතුව ඉන්නවා අවශ්‍ය ඖෂධිය කඳ ගන්නවා ඒ බැලන්ස් එකේ ඉන්න පෑය 14ක් ආහාර නොගෙන ඒ පෑය 14ක් හිටියොත් තමයි අපි ඇඟේ තෙල් තට්ටු අඩු වෙන්නේ දැන් බහුගේ කාලේ කරපු අපේ මාසික වැඩසටහන් වලින් කිලෝ 5 ඉඳන් කිලෝ 7 දක්වා ඇඟේ තෙල් අඩු වෙලා තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලංකාවම ගත්තොත් මෙට්‍රික් ටන් 200ක් අපිට එක මාසෙ තෙල් අඩු කරන්න පුළුවන් जीवित दीर्घाश बावट पत्ते पाउले लेना पाउले पिटर साले प्रमाणे रटे विनाट वाले साले प्रमाण इतना रट दीवन पाउल दीवन सौख्य संपन्न विनवा आहार वाले सिंगे बर पत्र गुरु सह उगोल्ड प्रति लाभ दिन बुद्धजान वहां से भिक्षु वहां से विशेष මේ කප්පිනවා නෙමෙයි මේ ප්‍රතිපදාව ඕගොල්ලෝ අනුගමනය කරත් ඕගොල්ලන්ගේ පවුලට ජීවිතේට මුළු ජීවිත කාලෙටම වටිනා වෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ පෙන්වන්න කියන එක අපි කියන්නේ. එතකොට අපි අර මාසික වැඩසටහනේදී ඕගොල්ලෝ එක මාසයක් රැට ආහාර ගන්න නැතුයි. ඉතින් විශේෂයෙන්ම අර කියන්න අර ලෙඩ තියෙන අය, බඩ දරු අම්මලා, ඊපස්සේ වෙන කායික රෝග තියෙන අය, කුඩා ළමයි. මේගොල්ලෝ ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ සමබරව ඒගොල්ලන්ගේ ජීවිතේ ගියන කමන්න පුළුවන් හැමදෙයක්ම මේක කිරීම තුළින් ඒගොල්ලන්ගේ इवसीम पुरुदीन खंड खंड मीदन हंगीम पालने पुरुदीन हंगीम पालने दोन मसावा पालने पुरुदीन एक पटना विशेष मतकरा वैद्य रत्नसिरी भंडार महात्मा जाति මේ ජාතික වැඩසටහන මෙහෙම ක්‍රියාත්මක කරන්න අපේ මහානායක හාමුදුරුවෝ ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වගේ ඔබතුමාට යම් ආකාරයකට අනුමැතියක් තියෙනවද මේකට ඔවුන්ගේ ආශිර්වාදයක් ලැබෙනවද ඒක පිළිබඳවත් මම හිතන්නේ අපි කිව්වොත් හොඳයි ප්‍රධාන වශයෙන් ඇත්තට මල්වත් වස්කිරි මහා පාර්ශ්වය දෙපාර්ශ්වය ඔබේ පාර්ශ්වවල භික්ෂුන් වහන්සේලා මූලික වශයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවට අපිට එන්න කියලා අපි ගිය වෙලාවෙත් උන්වහන්සේලාට මේක අවශ්‍ය වුණා මේ අලුත් පෙරසටහනක් කරන්න. ඉතින් අපි ඉදිරිපත් කරපු වැඩසටහනේ ඉතින් අඩුපාඩු උන්වහන්සේලා මූලික වශයෙන් මතක් කළා. ඊට පස්සේ වහදලා ගෙනාවට පස්සේ උන්වහන්සේලා ඒකට සුභාශිංසන පණිවිඩ දුන්නා. ඒකට අපේ මල්ලතු පාර්ශ්වයේ මහානායක හම්බුලන් වහන්සේගේ දැනුවත් කිරීමත අපේ අනුනායක ස්වාමින් වහන්සේ විජිත සිරි හම්බුලන් වහන්සේ මේ සඳහා ලිපියක් ලබා දුන්නා. ඊට පස්සේ මල්ලතු අස්කිරි පාර්ශ්වයේ මහානායක හම්බුලන් වහන්සේ වෙනම කැඳවීම් කළා ඒක තව ඉස්සරහට වෙන්න ඕනේ වා කතා කළා ඒව හදලා දුන්නට පස්සේ උන්වහන්සේත් මේක අනුමත කරා ඒ විදිහට පුරනිකායේ සහ රාමඤ්ඤනිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා වෙත ගිහිල්ලා මේ ඉදිරිපත් කිරීමත් සමග උන්වහන්සේලාත්
මේ සම්බන්ධව හොයා බලා ඒ සඳහා ස්තුතිපූර්ව ලිපියක් සුභාසින්චින ලිපියක් සහ උනන්දු කිරීමක් කරා ඊට පස්සේ උන්වහන්සේලා හිටපු අපේ නායක ස්වාමින් වහන්සේලා අපවත් වූ දාල පසු අලුතෙන්පත් වූ මහා නායක ස්වාමින් වහන්සේ ළඟට ගොස් නැවත වතාවක් මේ පෙර මහානායක ස්වාමින් වහන්සේලා අනුමත කරපු කාරණා ද පවසලා උන්වහන්සේලා නැවතත් මේ මහබලති සතිපිළිවෙත් වැඩසටහන පරීක්ෂා කරලා බලලා සුභාසින්චන පණිවිඩයක් සහ මේ කරගෙන යන ලෙස ආශිර්වාද කරා සමගම අපි 2017 රත්නදීප නම් පුවත්පතක් මේ සඳහා නිකුත් කරමින් අපේ අනුනායක ස්වාමින් වහන්සේලාගේ විද්වත් භික්ෂුන් වහන්සේලාගේ විශ්වවිද්‍යාල මහාචාර්යතුමන්ලාගේ පණිවුඩ සහ ඔවුන්ගේ මේ සම්බන්ධ අදහසත් ඉදිරිපත් කරමින් මේවා ප්‍රකාශ කරා ඉන්පස්සේ අපිට පුළුවන් වුණා මල්ලතු අනුනායක හාමුදුරන් වහන්සේට මේ සම්බන්ධ වැඩසටහන් පිළිබඳ පොත්පත් ලබා දෙන්න රට පැවති රජයක බුද්ධ ශාසන අමාත්‍යංශ ගරුචා ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්මයාට මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා බෞද්ධ ආරක්ෂක කමිටුවට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව තියෙන විවේචන සහ උපදෙස් ලබා ගන්න ඒ උපදේශක කමිටුවෙන් අපිට හැකියාව ලැබුණා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට මේ ඉදිරිපත් කරලා විශ්වවිද්‍යාලයේ තේ සම්බන්ධ සම්වාදයක් සහ මහාචාර්යතුමාගේ අදහස් සහ තව යෝජනා අපි එකතු කරගන්න මේ අවස්ථාව කරගන්න ලැබුණා. දීප පුවත්පතේ දෙවෙනි කලාපයේ අස්කිරි මහානායක ස්වාමින් වහන්සේගේ පණිවුඩය මූලික කරගනිමින් එවකට පැවති රජයන් වල අමතිවරුන්ගේ පණිවුඩ ඒ වගේම එවකට මේ සම්බන්ධව ජාතික වැඩසටහනක් මුල් අදියර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන ප්‍රතිලාභ සම්බන්ධ වේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම වෛද්‍යවරු රජයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු මේ සම්බන්ධව යොමු කරන අදහස් සම්බන්ධ කරගෙන අපි තවත් පුවත්පතක් නිකුත් කරා. සමගාමීව අපිට පුළුවන් වුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විවිධ අධ්‍යාපන ආයතනවල ග්‍රාමවල පන්සල්වල මේ ප්‍රචාර කරමින් ඉදිරියට යන්න. එදී සඳහා ඉදිරිපත් වෙච්ච අයගේ ලැබුණු ප්‍රතිචාර ඔවුන්ගේ අදහස් අපි දෙවෙනි පත්‍රයේ මේ විදිහට ඉදිරිපත් කරා. අසු විශේෂයෙන්ම අනුනායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම සහ उपदेश मत आप सिद्ध होना ग्रामीय प्रदेश वाले पांसाल मे बौद्ध अणुमीट पीट वाला महाबल सत्यपील शविशक्ति मत क्रीम सन्द गमी दायक गमी शिशु दहाय शिष्याव दहाय उपदेशक वश्य खंडाय मेसियाल पत्कर वेडसटहना ग्राम वाले दियात्कर पटांगा यही कवस्ता वत्तम वोट मे पेने यदि अभी गम गन्नावक मेवेनी महाबल सत्यपीलिवत ගමේ අනුගමනය කිරීම සඳහා උන් දැනුවත් කිරීමේ වැඩසටහනොත් මේ සමගාමීව සිදු කළා. ඉන්පසු 2020 21 අපේ කොරෝනා අර්බුදයට මුහුණ දෙන කාලේ පවා අපි මේක අත්හැරියේ නැහැ. අපි පුළුවන් විදිහට සිහිය අවස්ථාවන් කොරෝනා මර්ධනය සඳහා භාවිත කරන ආකාරය පිළිබඳ පුවත්පතක් අපි නිකුත් කරා. ඒ සඳහා අපේ ලෝක විද්‍යාඥ අපේ පීරිස් මහත්මත් අපේ පුවත්පතට පණිවිඩ ලබා දීලා තිබ්බා. ඊට පස්සේ තවත් අපේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් පූජ්‍ය අනුනායක දුරන්දර विमल दम स्वामी वहांसे इवागे मुरत आनंद स्वामी वहांसे इसे ज्ञानसार गर स्वामी वहांसे इवागे मपमत्वाल पुलुअ्य सुधम स्वामी वहांसे मे सदहा मूलिक मध्यला मे पात्र निकुत किरीम सदहा सहन उत्साह सह ये सदहा दीर्घ मी मकर भव मेदी विशेष सिपत्कर नटोने शासन अमात्यांशे लेखम महाचार्य कपिल गुणवर्धन लेखम तुम विशेष मे सन्ध विशेष पाणिमुंडी मे सन्धा धनवाद किरीम सह उनंद किरीम कर बाबा पी मेसी विशेष मताक्रमती काटतु सह देशीय वैद्य काटुपिल अमात्य तुमा विसिंद आरक्षक काटतु अमात्य तुमा विसिंद मे काल तुल विशेष पाणिमुंडे मे उनंद किरीम कर बाबा विशेष से पत्कर ना काले वसंगति अवसंग विनो असमग अपे मे उत्साह नमत अतहरी ने नमदत्त अपी गौरवनीय स्वामी वहांसेला संबंध करगन महाचारु विश्वविद्यालय संबंध कर विशेषज्ञ वैद्युर संबंध कर नमदत्त अपे पुगत पात दिरिट्यामिंग प्रजावदन वात करीब विसक मासे तुल मे वेड सटहान अनुगत करने सापी इल्लमिंग प्रादेशिक गणनावक पांसाल गणनावक अपी मेक क्रियात्मक करगन गिया 2022 සහ 2023 වසරේ අපි බුද්ධ ශාසන අමාත්‍යංශයේ වංගෙන් ඉල්ලීම් කරා මේ ජාතික තලයේ වැඩසටහන බවට පත් කරන ලෙස එෙහිදී විශේෂයෙන් ගරු බුද්ධ ශාසන සම්බන්ධ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් අපි වෙත ඉදිරිපත් කරා මෙය ප්‍රායෝගිකව තැන්කීපයක කරලා සහතික ගන්න කියලා ඊට පස්සේ අපි මේ සම්බන්ධවත් ක්‍රියාත්මක වුණා ඒ සම්බන්ධ වුණේ අපි ධර්මරාජ විද්‍යාලය ඒ වගේම මහා මායා බාලිකා විද්‍යාලය තවත් කීපයක මේ විදිහට මාසික වැඩසටහන් ඒ ශිෂ්‍යයන්ට ඉදිරිපත් කළා ඒගොල්ලන්ගේ ප්‍රගති සමාලෝචනය අපි ඉදිරිපත් කරා එදී
අපිට දුන්න වාර්තා අනුව මේ ළමයිගේ ගිනීම වැඩි වුණා ඒ වගේම කලබල ගතිය අඩු වුණා වෙනදා නැති ගරුත්වයක් ගුරුවරුන්ට සාධිමාම්පියන්ට ඇතිවීම සම්බන්ධව තොරතුරු ලැබුණා ඒ වගේම දුරකථනයත් සම්මග රැඳෙන කාලය අඩු වුණා බවත් ආගම දහමට ලැබියාව වැඩි වුණ බවත් ඔවුන්ගේ ඉගෙනීමේ කාර්යක්ෂමතාව වැඩි වූ බවත් ඒ විදුහල්පතිතුමන්ලා ලිපි මගින් අප වෙත දැනුම් දුන්නා. ඊට අමතරව අපි පන්සල ගණනාවක විශේෂයෙන් මේ වැඩසටහන පොය දවසේ ඉඳන් ඊළඟ පොය දක්වා ක්‍රියාත්මක කළා. ඒදී ඒ උපාසක මහත්වරු උපාසක පිරිස ඒ වගේ දහම් පාසල්වල කීප එකම කරා. ඒ දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද මේ වගේ යහපත් ප්‍රතිචාර ලැබුණ බව ඒ විදුහල්පතිවරු ඒ ස්වාමින් වහන්සේලා විසින් අප වෙත දැනුම් දී ලිපි ඉදිරිපත් කරා. මෙම ලිපි ඉදිරිපත් කරාට පස්සේ අපි නැවතත් බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් මේ නැවතත් මේ ඉල්ලීම කළා. අල සමග කටයුතු කරන විට ඇත්තටම අන්තිම මොහොත තමයි විසක්කෙකට තිබ්බේ. නමුත් මේ අපේ උත්සාහය සහ මේ කළ පරීක්ෂණ වලට ගරු කිරීමක් වශයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇමතිතුමා මේ සියල්ලම සාකච්ඡා කළා. මේ ඉතා වටිනා වැඩසටහන බව පෙන්වමින් ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ ලිපියක් එක්ක අපිට මේ කටයුතු පිළිබඳ ඉතා වැදගත් විදිහට උනන්දු කරමින් සුභාශිංසන පණිවිඩයක් ලබා දුන්නා. එපමණකින් නොනැවතී මේ කටයුතු ඉතා සාර්ථක බව වටිනා බව දැනගත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ භික්ෂුන් වහන්සේලා උපදේශක සභාව සහ කරු අමාත්‍යතුමා විශේෂ පැය තුනක දේශනයක් ජාතික වෙසක් උත්සවයේ පවත්වන ලෙස ආරාධනා කළා. ඒ සඳහා සියලු පහසුකම් ලබා දුන්නා. එහෙනවා ඇති දැන් අපි 2017 ඉඳන් ඊට පෙර මේ පරීක්ෂණ පටන් ගත්තේ නම් ඒ මූලික 2017 ඉඳන් මේ විදිහට දැඩි උත්සාහයක යෙදුණා මේ කාර්යය සාර්ථක කරන්න. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම ගිහි විද්වතුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඒ වගේ දේශපාලන එක පක්ෂගෙන මේ විවිධ පක්ෂවල දේශපාලන ඒ මහත්වරු ඇමතිවරු ඒ වගේ ගරු ලේකම්වරු ඒ සියලු දෙනාම මේකට මහා කැපවීමක් කරා. ඒ වගේම අපේ අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂක ජෙනරාල් බුද්ධ ශාසන අමාත්‍යංශයේ මේ හැම දිනාම මේකට විශාල කැපවීමක් කරා. ඒ නිසා මේ ඔක්කොම කැපවීම කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි මේ තුලින් ඔබට ඔබේ ප්‍රතිචාරයට අනාගත අවුරුදු 10ක් 20ක් එහාට ජීවිත බේර ගන්න අත් කකුල් කඩගෙන නවතින්න දියවැඩියා මේ මිනිස්සු බේර ගන්න එතකොට විවිධ උවදුරු වලින් තරුණ ප්‍රජාව ළමා ප්‍රජාව බේර ගන්න මේ වගේ රටට හොඳ තැනක් ගේන්න සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ආධ්‍යාත්මික සෞඛ්‍යම් පිරි වටිනා පිරිසක් මේ ප්‍රජාව තුළ රට තුළ ගොඩනගා ගන්න ඒ තුළින් රටේ සංවර්ධනය ඉහළට ගන්නයි මේ සෑම දෙනාගේ අභිප්‍රාය කියලා මම හිතන්නේ. ඔබට වැටහෙනවා මේ තරම් කැපවීමක් කරලා මේ තරම් ඔක්කොම එකඟතාවයක් ආපුවාම ඔබේ යුතුයම වන්නේ මේ කෙසේ හෝ ඔබේ දරුවාට ලබා දීම ඔබේ අනාගතයේ ඔබේ පරම්පරාවට මේක දායාද කිරීම. අපි නැති කාලයක පවා මේ සියල්ල නැති වුණත් මේ ආරක්ෂා කරගත්තොත් මේ ප්‍රතිපදාව තුළින් ඔබගේ පවුල් ඔබගේ දරුවා ඔබේ මතු පරම්පරා ගණනාවම සුරක්ෂිත වන බව ඔබට අවබෝධ වෙනවා ඇති. එනිසා මේ 2024 අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ සඳහා ඔබ හැම දෙනාම දැනුවත් කළා සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න එක සිතින් එක කටයුතු කරන්න. ඒ කටයුතු කරන්නේ කා වෙනුවෙන්ද? ඔබගේ පවුල දයා දරුව වටපිටාවේ සියලු දෙනාගේ සුරක්ෂිතභාවය සමග මේ රටේ වටිනා තැනක් උඩට ගේන්න බව ඔබ අමතක කරන්න එපා. එහෙනම් මම හිතන්නේ මේ සඳහා ඇති අපේගේ YouTube සහ තවත් Facebook සබ්ස්ක්‍රයිබ් කරමින් ඒව අනුගමනය කරමින් තවත් දැනුවත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. දීර්ඝ වශයෙන් බොහෝ දේවල් කතා බහ කළා. දැන් මේ කාරණා කතා බහ කරනවත් එක්කම අපි ජනතාවට කියන්න කැමති ඇත්තටම ඔබ මේක අත්හදා බලන්න මේක අනුගමනය කරන්න මේක ඇත්තටම ජීවිතයට තමන් ආරෝපණය කරගන්නට අවශ්‍යයි. මම හිතන්නේ වෛද්‍යාචාර්යතුමාට කියන්නට ඕනකම තිබුණේ තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ අපි නිකම්ම නිකන් ගිහිලා බුදුන් වහන්සේට මල් තියලා පූජා කරලා එන එකට නෙමෙයි ඒ බුදුන් වහන්සේගේ ගුණ අපේ ජීවිතයට ආරෝපණය කරගන්න කියන කාරණේ තමයි පැහැදිලි කරන්න ඕන තිබුණේ. හැබැයි මේ පිළිබඳව ඉතාමත්ම වැදගත් වැඩසටහන් දේශන ඒ වගේම පොත්පත් තව විශාල ප්‍රමාණයක් මම හිතන්නේ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහත්මයා විසින් සම්පාදනය කරලා තිබෙනවා. ඔබට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ ඔබේ දූ දරුවන්ට ඔබේ වැඩිහිටියන්ට ඔබේ අසල්වැසියන් එකතු කරගෙන පන්සලට එකතු කරගෙන මේ පිළිබඳව විශේෂ දේශනයක් කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන්කම තිබෙනවා මේ දුරකථනයට ආමන්ත්‍රණය කරන්න. පිරේ දිස්වන දුරකථන අංකයේ ඒ දුරකථන අංකයට ආමන්ත්‍රණය කරන්න. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය නම් මේ පිළිබඳව වැඩිපුර දැනගන්නට ඒ පිළිබඳ ලියු ග්‍රන්ථ බොහොමයක් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබට පුළුවන් මේ දුරකථනය ඔස්සේ තොරතුරු දැන තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණය පිළිබඳව මේ සති අන්තයේ අරුත තිබෙන අරණ කියන අතිරේකයේ අරණ අතිරේකයේ අපි මෙවර
රත්න සිල් බණ්ඩාර මහත්මන්ගේ වෛද්‍යතුමන්ගේ ඉල්ලීම පරිදි ඒකට වෙන් කරලා තිබෙනවා. ඔබට පුළුවන් ඒත් පත්තරත් අරගෙන ඒ වැඩිපුර තොරතුරු දැන කියා ගන්නට. ඒත් එක්කම තමයි ඔබට අවශ්‍ය නම් මේ පිළිබඳව ඔබේ දුව දරුවෝ දැනුවත් කරන්න පුළුවන් හොඳ පොත්පත් බොහොමයක්ම තිබෙනවා. මේ තිරේ දිස්වන දුරකථන අංකයට ආමන්ත්‍රණය කළා. ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි අපි තවත් දවසක මෙවැනිම සංවාදයකින් යුතු වෙනට බලාපොරොත්තු වෙමින් අපි සමු ගන්නවා. බොහොමත්ම ස්තුතියි අපි වටසරන්න සහාය සමයන් අයවා සර් නැයි